ඉන්දියන් සාගරයේ බෙහෙදී ශ්‍රී ලංකාවේ ගල්කිස්ස වෙරළ තීරයේ සිට කිලෝමීටර් 8ක් බටහිරට වන්නට මුහුද පතුලේ ශ්‍රී ලංකන් ඩයිවර් ඇතුළු අප කණ්ඩායම සිටින්නේ. දිගු වරල් සහිත බැන මාළුවන් කීප දෙනෙකු සිටිද්දී කාඩිනල් මසුන් රොත්තක් මැදින් ඉදිරියට යද්දී පහළ තිබෙන සෝටූත් ෆිද කොරල් සහ සොෆ්ට් කොරල් පසු කරද්දී බ්ලැක් කොරල් මහා වනාන්තරයකට අපි පිවිසුණා. ජපන් උද්‍යානයක්සේ පිළිවෙලකට ස්වාභාවිකව නිර්මිත වූ කොරල් පර දෙපසට පැද්දෙද්දී තව තවත් කාඩිනල් මත්සයින් මේ කොරල් උද්‍යානයේ එහෙ මෙහෙ සැරිසරමින් සිටිනවා. මෙයද ගිලීගිය නැවකි. මේ නැව හඳුන්වන්නේ බැට්‍රි බාජ් නමින්. ආහාරයට ගන්නා ජීලාවා හෙවත් බැරකූඩා මාළුන් රෑනක් අප දැක මාළු කුණාටුවක් බවට පත් වුණා. බැට්‍රි බාජ් ලෙස හඳුන්වන මේ නෞකා වර්ගයේ යටිපැත්තේ රක්ත වර්ණයෙන් පෙනෙන්නේ සොෆ්ට් කොරල්ය. කෘතීම ගස් පැල ඇටිමෙන් නෞකාව මත පිහිටි මෙම පැලෑටි හඳුන්වන්නේ සීෆෑන් නමිනි. මෙම බැට්‍රි බාජ් නම් නෞකාව වාෂ්ප එන්ජින් නෞකාවක් ලෙසින් අතීතයේදී නෞකා සහ වරායන් අතර බාණ්ඩ හා සේවා ලබාදී තමන්ගේ අවසන් හුස්ම හෙළන්නේ මුහුද පතුලේදීමයි. මෙම නෞකාව තිබෙන්නේ මීටර් 45ක් ගැඹුරේ. නැවේ තිරාගිය ආරක්කු වෙනි කොටසක් පසු කරමින් අපි ඉදිරියට යද්දී අහම්බෙන් මුණගැසුනේ වෘත්තීමය කිමිදුම් කරුවෙකුට පවා දුර්ලභ ලෙස මුණගැහෙන්නේ නැති මෙම ආරක්කුවක් වැනි කොටසේ කොරල් පර අසල රැඳී සිටින හෝක් මසුන් පවුලේ සුවිශේෂීම සාමාජිකයකු වන ලෝං නෝස් හෝක මත්සයයි. ගිලී ගිය නැවක් වටා ගොඩනැගෙන මේ සුන්දර කොරල් පිරුණු මත්ස්‍ය රාජධානිය දැක ගැනීමට හැක්කේ ගැඹුරු මුහුදේ කිමිදුම් කරන වෘත්තීය කිමිදුම් කරුවන්ට පමණමයි. එනිසාම ශ්‍රී ලංකන් ඩයිවර් අපි මේ අපූරු දසුන් රැස ඔබට රැගෙන එනවා. ට්විස්ටර් සීවිප් කොරල් දඟරය පසු කරන විට අපි මේ චාරිකාව අවසන් කළත් තවත් සාගර පතුලේ චාරිකා රැසක් සමග මුසුවන්නට ශ්‍රී ලංකන් ඩයිවර් හා නිරන්තර රැඳෙන්න.